දැන් අපි එනවා ලෙවල් අප් 16 පේපර් එකට. ඔයාලා මේ වෙනකොට 16 පේපර් එකට උත්තර ටික ලියලා ඇති. ඒ වගේම ගැටලු තියෙනවා නම් අපිට ඒවා निराකරණය කරගන්නත් පුළුවන්. හරි. පළවෙනි ප්‍රශ්නේ එනවා පොතේ. අපි පළවෙනි ප්‍රශ්නය පහතින් දැක්වෙන්නේ දැවැල් සාධන ලද සම්බන්ධ කල්ලුවක සමාංශක රූපයක් කියලා කියනවා. දීලා තියෙන මිනුම් වලට අනුව ඉල්ලුවේ කල්ලුවේහි ඉදිරි පැනම පැත පෙනුම සහ සැරස්ම ඊළඟ පිටුවේ දීලා තියෙන කොටදැල මත ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්න කියලා කියනවා. දැන් මම ඔයාලට දුන්න ඩ්‍රෝවිං ෂීට් එකක්, ඒ කියන්නේ මේ ડોකියුමන්ට් එකේ මම ඩ්‍රෝවිං ෂීට් එකක් අනිත් පැත්තේ දාලා තියෙනවා. එතකොට ඔයාලට ඩ්‍රෝවිං ෂීට් එක තියෙන නිසා ඒකේම ඩ්‍රෝයින් එක කරගන්න ඔයාලට හැකියාව දෙනවා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා භාවිතා කරන වෙන පරිමාණ එකට එකයි කියනවා. ඔබ විසින් අදින මෙම චිත්‍රය 2024 6යි 10 දින රත්මලාන තාක්ෂණ විද්‍යාලයේ අජිත් විසින් ඇඳලා 24 6යි 13 දින කමල් විසින් පරීක්ෂා කරපු චිත්‍ර අංක මෙන්න මේක ලෙස සලකලා දත්වබෝ සම්පූර්ණ කරන්න කියලා කියනවනේ. එතකොට පුතා මේ වැඩේදී ඔයා කරන්න ඕන මුලින්ම දත්වබෝ සම්පූර්ණ කරන්න මේ දීලා තියෙන තොරතුරු වලට අනුව. හරිද? ඔයා දත්වබෝ සම්පූර්ණ කරලා තියෙනට ඕන. එතකොට දත්වබෝ සම්පූර්ණ කරනකොට පුතා ඔයාගේ ඔය දීලා තියෙන ටේබල් එකේ පිටිපස්සේ කොටස සම්පූර්ණ කරන්නට ඕන. මුලින්ම ලියන්න ද්‍රව්‍ය කියන තැනට. මොකද්ද මේ නිර්මාණය සඳහා භාවිතා කළ තියෙන ද්‍රව්‍යය? හරි. එතකොට මෙතනදී ද්‍රව්‍ය තමයි පුතේ මොකද්ද? දැව. ඔයා ලියන්නට ඕන ද්‍රව්‍ය කියලා තැන ඔයා ලියලා තියෙනවා නම් දැව කියලා ඔබ නිවැරදි. ද්‍රව්‍ය කියලා තැන දාන්නක පුතා දැව කියලා. ද්‍රව්‍ය කියලා තැන දාන්න දැව. ඊට පස්සේ පුතේ ඔයාගේ ඩ්‍රොයිං ෂීට් එක ඊට පස්සේ කියනවා අන්දින ලද්දේ. අන්දින ලද්දේ කියලා තැන දිනේ ලියන්න. ඇන්ද දිනේ කවද්ද? 2024 6යි 10. ඇන්ද දිනේ ලියන්න 2024 6යි 10. ඇන්ද පුද්ගලයාගේ නමත් ලියන්න. ඇන්ද දිනේ 24 6යි 10. හරි. ඇන්ද පුද්ගලයාගේ නම. ඇන්ද පුද්ගලයාගේ නම කවුද? මොකද්ද? අජිත්. අජිත් කියලා ලියන්න. පැන්සලෙන් ලියන්නට ඕනයි. අජිත් කියලා ලිව්වා. හරි. ඊට පස්සේ යට තීරුවේ තියෙන පොතේ පරීක්ෂා කළේ කියලා. පරීක්ෂා කරපු පුද්ගලයාගේ නමයි දිනයයි. පරීක්ෂා කළේ කියලා තන ලියනවා දිනය. පරීක්ෂා කරපු දිනය කවද්ද? 2024 6යි 13. පරීක්ෂා කරපු දිනය 2024 6යි 13. 2024 6යි 13. පරීක්ෂා කරපු පුද්ගලයාගේ නම ලියන්න ඉදිරියෙන්. මොකද්ද නම? කමල්. 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 ඒක වල ලියලා ඇති. කමල්. හරි. ඊට පස්සේ එදික ඉවරයි. ඊට පස්සේ ඔයා ලියන්න ඕනේ දකුණු පැත්තේ, ඒ කියන්නේ ඔයාගේ දකුණු පැත්තේ තියෙන ඊළඟ තීරුවේ ලියන්නට ඕන ඩ්‍රොයින් එක ඇඳ ආයතනයේ නම. මොකක්ද මේ ආයතනය? රත්මලාන තාක්ෂණ විද්‍යාලය. ඔයා ලියන්න ඩ්‍රොයින් එකේ ආයතනයේ නම කියලා තර ලියන්න. ඒ කියන්නේ මෙන්න මෙතන ලියන්න ඕන දරුවනේ. මෙන්න මෙතන මේ තීරුවේ ලියනවා රත්මලාන තාක්ෂණ විද්‍යාලය. රත්මලාන තාක්ෂණ විද්‍යාලය කියලා ලියනවා. රත්මලාන තාක්ෂණ විද්‍යාලය. හරි. ඊට පස්සේ යට තියෙන තීරුවේ පරිමාණය කියලා තැනට එනවා. ස්කේල් එක ලියන්න. පරිමාණය කියන පුතා එකට එකයි. පරිමාණය එකට එකයි. ඊට පස්සේ පරිමාණය. හරි. ඊට පස්සේ ලියන පොතේ මැද තියෙන දිග පටි ඩ්‍රෝවින් එකේ නම. මොකද්ද මේ ඩ්‍රෝවින් එකේ නම? සම්බන්ධක අල්ලුව. ඔයා ලියලා තියෙනවා නම් හරි පුතා සම්බන්ධක අල්ලුව කියලා. සම්බන්ධක අල්ලුව. හරි. සම්බන්ධක අල්ලුව. හරි. ඊට පස්සේ පුතේ ඔයාගේ ඩ්‍රෝවින් එකේ දකුණු පැත්තේ තීරුවේ යටම තියෙන පටියේ දකුණු පැත්තේ තීරුවේ ලියන චිත්‍ර අංකය. මොකද්ද මේ චිත්‍ර අංකය? චිත්‍ර අංකය ලියනවා ET ඇල ඉරක් TRM ඇල ඉරක් 0.1. ET ඇල ඉරක් TRM ඇල ඉරක් 0.1. හරි. අන්න ඒ ටික පුතේ මුලින්ම නෝට් කරගන්නකෝ. ඒ ටික ඔයා මුලින්ම නෝට් කරගන්නට ඕන. හරි. ඒ ටික මුලින්ම නෝට් කරගන්නට ඕන. හරි. හොඳයි. ඊට පස්සේ දැන් ඔයා ඔය දීලා තියෙන සටහන දැන් භාවිතා කරලා දැන් අපි සටහන් ටික නිර්මාණ රූප සටහන් ටික නිර්මාණය කරන්න පටන් ගනිමු. මේක අපිට කියන්නේ හරි ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්න කියලා කියන්නේ. හරි. ප්‍රථම කෝණ ක්‍රමය. දැන් මේක ප්‍රථම කෝණ ක්‍රමයට අඳිනකොට පොදේ මේ රූප සටහනේ A කියන්නේ ඉදිරිපස පෙනුම, B කියන්නේ පැති පෙනුම. A ඉදිරිපස පෙනුම, B පැති පෙනුම. හරිද? පැති පෙනුම තියෙන මොන පැත්තෙන්ද? අපට දකුණු පැත්තෙන්. එහෙනම් පැති පෙනුම එන්න ඕන රූපේ මොන පැත්තටද? වම් අත පැත්තට. එතකොට මේ සටහනේ පැති පෙනුම දාන්න පුතා වම් පැත්තට. පැති පෙනුම, ඒ කියන්නේ පුතා සයිඩ් view එක වම් පැත්තට දාන්න. මෙතෙන්ට එනවා පුතා front view එක එනවා. යට දෙනවා පුතේ plan එක එනවා. හරි. යටට plan එක එනවා. ඔන්න ඔය තැන් තුනට තමයි රූප ටික දාන්න තියෙන්නේ.
පැහැදිලිද? හරි, ඔය තන්ත්‍රණ රූප සටහන් ටික දාමු. ඔයාලා දැන් ගෙදරින් මං හිතන්නේ රූප මේ ටික ඇඳලා ඇති, මං අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න කරන නිසා මම රූප සටහන් ඇඳගෙන යන්නම්. ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බැලුවොත් පුරේ මෙයාව පේනවා මෙන්න මේ ටයිප් එකට. ඉදිරියෙන් බැලුවොත් මේ රූප සටහන පේන්නේ අපිට මෙන්න මෙහෙම පේනවා. මෙහෙම පේනවා මෙයාගේ. මෙතන හෝල් එකක් තියෙන නිසා මම එක සිදුරක් තියෙනවා වගේ මම හඳුන්වා ගන්න මම මේ විදිහට ඇඳලා. ඊට පස්සේ ප්ලෑන් එක මුලින් බලපුවම මෙයාව පේන විදිහක් අපි අඳින්න තියෙනවා. මුලින් බලපුවම මෙයාව පේනවා මෙන්න මෙහෙම. මෙහෙම පේනවා. හරි හරි, එච්චරයි. ඊට පස්සේ රයිට් ඒක හරි. ඊට පස්සේ මම සයිඩ් එක පැත්තෙන් බලනවා පේනවා මෙන්න මේ පෙනුම. මෙයාව පේනවා මෙයාගේ. මේ ටික පේනවා. ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ හෝල් එක, මේ ගන්න මෙයාගේ සිදුරක් තියෙනවා. ඔක පේනවා. එතකොට ඔච්චරයි. එතකොට ඔන්න මේ විදිහට දරුවනේ රූප සටහන මෙයාට පේනවා. මම හිතනකොට මේ රූපේ ලැබෙන්නේ නැති. මිනුම් ටිකක් මෙහෙමම දාමු පුතේ. මෙයාගේ මෙතන ඉඳලා මෙතන තියෙන මිනුම සීමාන්ත රේඛා දෙකක් අතර ඊ තුනේ දුක රේඛාවකින් අපි ලකුණු කරනවා අඳුර කරලා. මෙයා 80යි. ඊට පස්සේ මෙන්න මේ කොටක මේ දක්වා 20යි. මේ ටිකත් 20යි. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මෙයාගේ මම මෙන්න මේක විතරක් ලබුරු කරනවා මේක 20ක් කියලා. මෙයා 20ක් වුණා මේක 80ක් වුණා ඉතිරි ටික සමානව 30 30 දෙපැත්තට යන්න එපා. හරි. එතකොට මෙයාගේ මේ කොටස 20යි. මේ කොටස 30යි. හරි. එච්චරයි. ඊට පස්සේ මෙතන මෙන්න මේ කොටස පමණක් 10යි. එතන මෙයාගේ විෂ්කම්භය 20ක් කියලානේ තියෙන්නේ. හරි. එතකොට මේ වෘත්තයේ විෂ්කම්භය 20යි. මේක ඕන අපිට ලියන්න පුළුවන්. පයි 20යි. විෂ්කම්භය 20තර ඒ 20 මෙතන සෙට් වෙනවා. එතකොට මෙයාගේත් මේ කොටස අපිට රූපණය කරන්න පුළුවන්. මෙතන මෙයා 20යි මෙයා 30යි. හරිද? මෙයා 20යි මෙයා 30ක් කියලා ගන්න පුළුවන්. එතකොට හරි උස හරි මේ පැත්තත් හරි මේ පැත්තත් හරි. දැන් ඔය රූප සටහනේ පුතේ අපිට හොයන්න පුළුවන් XY දුර. ඒ කියන්නේ මෙයා X මේ පැත්තට Y කියලා ගමුක අපි. X රූපවල දිග මේ පැත්ත මේ මේ අඳින රූපවල මුල ඉඳ මේ රූපෙට යනවා මිලිමීටර 50. මේ රූපෙට යනවා මිලිමීටර 80ක්. එතකොට මෙයා 50යි මෙයා 80යි. 8යි 5යි 13යි කියන්නේ මිලිමීටර 130ක් යනවා X වලට. Y කියන්නේ මේ රූප දෙකේ උස මේ රූප දෙකේ උස කියන්නේ එකම උසක් නෙමෙයි. මේ උසට මේ උස එකතු කරනවා. මේ උස 40යි මේ උස 30යි. එතකොට 40ට 30ක් එකතු කරනවා 70ක් මිලිමීටර කියලා එනවා. හරිනේ. මෙතන තියෙන 40යි මෙතන 50යි. 40යි 50යි මෙතන 40යි 50යි. ඔව් 30ක් නෙමෙයි 50ක්. මෙතන 5යි 4යි 9යි. මේ පැත්ත මිලිමීටර 90යි. 80යි 50යි. හරි. 40යි 50යි. මෙතන 40නේ. 40යි 50යි 90යි. ඔන්න පුතා x සහ y වල මිනුම් ටික ආවා. හරිද? හරි. රයිට් දරුවෙ කන සර් ෆ්‍රන්ට් එකේ දෙකේම 20 නෙවෙයි නේද? ෆ්‍රන්ට් එකේ දෙකේම 20 නෙවෙයි නේද? ඒ කියන්නේ මොකක්ද? ෆ්‍රන්ට් එකේ දෙකේම 20 නෙවෙයි නේද කියලා කියනකොට දෙකේම 20 නෙවෙයි නේද? මට ඒ පැහැදිලි නෑ පුතේ කියන එක. මොකක්ද ඒ කියන්නේ දෙකේම 20 නෙවෙයි නේද කියන්නේ? මෙන්න මේ උස නේද කියන්නේ? ඔව්. ඇතර පොඩි සීනියක් තියෝනේ.
එතන 20යි මේ කොටස 30යි නේද? ආ මේ කොටස 30යිනේ. හරි 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 හරි. හරි බුදේ හරි හරි. මේ කොටස 30යි නේද? මෙතන 20යි මේක 30යි. එතකොට ඒ උස කියලා කියන්නේ 30යි 20යි කියලා කියන්නේ 50යි. මේ උස 50යි. එතකොට මම 40ක් කියලා ගත්ත මෙයා 50ක් වෙනවා. එතකොට මේ කොටස 50ක්. ඒ කියන්නේ මෙතන 100ක් එන්නේ නේ. දැන් හරිනේ නේද? එහෙම නේ නේද? 100ක් එන්නේ. හරි. දැන් 100ක් හරිනේ. හොඳයි. දැන් ඔන්න x හරි 130යි y හරි 100යි. හරි. දැන් මොදේ මෙයා පාවිච්චි කරලා තමයි ඔයාගේ drawing sheet එකේ මේක බෙදා ගන්න ඕනේ. දැන් දන්නේ නැති දරුවෙක් ඉන්නවනම් අද අලුතෙන්ම සම්බන්ධච්ච දරුවෙක් ඉන්නවනම් පන්තියේ drawing එක පොඩි අවුලක් ඇති සමහර විට. මම බලන්න කියන්නේ අද අලුතෙන්ම drawing class මේ අද paper class එකට ආපු දරුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. අලුතෙන්ම පන්තියට සම්බන්ධච්ච දරුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න. අලුතෙන්ම ආපු දරුවෙක් ඉන්නද පන්තියේ? අලුතෙන්ම ආපු කවුරුද නැද්ද? නෑ. එහෙනම් අනිත් අය drawing වලට පරණ කට්ටිය නම් දන්නවනේ drawing එක කරන්න කොහොමද කියලා. දැන් මං හිතන එන drawing sheet එකේ drawing එක වලට කරගන්න පුළුවන් වෙයි. අලුතෙන්ම ආපු කට්ටිය නැති නිසා. හරි. එතකොට මම මේක අදින විදිහට කියලා දෙන්න. පරණ අය තුනක් දන්නේ නැති අය ඉන්නවනම් මෙන්න මෙතනින් පටන් ගන්නවා. මේ උඩ පැත්තට y, මේ පැත්තට x කියලා ගමු. මේ පැත්තට x කියන්නේ 130 නේ පුතා. මෙතන ඉඳලා මේ පැත්තට 130ක් ලකුණු කරන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් 13ක්. මෙතන ඉඳලා මේ අතුල් පැත්තේ ධාරයට රේඛාවක් අඳින්න 3 ගුණාකාරයක් වෙන්න. මේක සමාන කොටස් තුනකට බෙදුවා. මෙයාට සමාන්තරව මෙයා හරහා රේඛාවක් අඳගත්තා. ඒක ලාවට අඳගන්න. ඒ පරතරයෙන්ම මෙතනයි මෙතනයි ඒ වගේම තව රේඛාවක් අඳගන්න. y. මෙතනින් උඩට y පැත්ත 100යි. මෙයා 100යි. මෙතන ඉඳලා අඳින්න 3 ගුණාකාරයක් වන රේඛාවක්. උඩ ධාරයට සමාන්තරව දෙවෙනි පොයින්ට් එක හරහා රේඛාවක් අඳින්න. මෙන්න මෙයා මේ උස y කිව්වොත් ඒ උසින්ම මෙතනත් දෙකක් අඳ ගන්න. දැන් මෙන්න මේ මැද තිබ්බ කොටුව තුල ඔය රූප තුන හදන්න. මේ රේඛා දෙක අනුපස්යෙන් මෙතන එකක් එනවා. මේ දෙන්න අනුපස්යෙන් මෙතන එකක් එනවා. මේ දෙන්න අනුපස්යෙන් මෙතන තව එකක් එනවා. ඔන්න ඔය drawing sheet එකේ රූප තුන එන විදිහ. හරි බලන්න ටග් ගාලපොතේ අඩුපාඩු තියන අය ඉන්නවනම් සකස් කරගන්න බලන්න පට්පට් ගාලා. ඕක හරි අය ඉන්නවනම් මට ටග් ගාලා ෆොටෝ එකක් ගහලා දාන්න ටක්ටක් ගාලා බලන්න. හරි අය ඉන්නවනම් හරි අය ඉන්නවනම් මට ටක් ගාලා ෆොටෝ එකක් ගහලා දාන්න වැඩි ඉගෙන කට්ටියගේ. රයිට් හරි. ඉෂාන් මීරන් ලියවලා තියෙනවා. ඉෂාන්ගේ දැන් ඉන්න බලන්න ඉෂාන්ගේ මොකද තත්ත්වය බලන්න. ආ ඉෂාන්ගේ හරි පුතේ වා ඇන්ද ඩ්‍රෝවිං මම දීපු පේපර් එකේ නේද වෙන මොකලෙන් ඇඳලා තියෙන නේද? හරි කමක් නැහැ. නමුත් මම දීපු ඩ්‍රෝවිං එකේ වඳ ගන්නත් පුළුවන්. හරි. ෆ්ලෑෂ් කියලා දරුවෙක් කියලා තියෙනවා. තමන්ගේ නම මීටර් මට ලේසි වල වඳුර ගන්න ෆ්ලෑෂ් කියලා තියෙනවා. ෆ්ලෑෂ් 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 ආ ෆ්ලෑෂ් හරියටම දවලා තියෙනවා. ෆ්ලෑෂ් හරි ඔයාගේ නිර්මාණය. හරි. ඊට පස්සේ අයිෆෝන් කියලා දරුවෙකුත් තියෙනවා. පුතේ ඔයාලගේ නමින්ම දැන් මොකුත් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ දාසේ සෙට් වෙද්දී ඔයාගේ ඇත්ත නමින්ම එන්න. ඔයාගේ නම දාලාම එන්න. එතකොට හරි. සර් කොලේ බෙදද්දි මද ටිකක් වැඩිපුර ඉතුරු කරලා දෙපැත්තට ගා දෙපැත්තේ ගානට අඩු දෙන්න අවුලක් නැහැ. හරියටම දොරට බෙදෙන්න ඕනේ නැහැ. බෙදෙන්න ඕනේ. හරියටම දොරට බෙදෙන්න ඕනේ. අයිෆෝන් ඔයා ඔය අහන ප්‍රශ්නෙට උත්තරය සමානව කැලේ දොරට බෙදෙන්න ඕනේ. හරි බෙද කොලේ හරියටම බෙදෙන්න ඕනේ. ඒ නිසා පොඩි අවුලක් තියෙනවා. netmi වල තියෙනවා drawing එක netmi ගේ. හරි පරතරය සමානනේ. right හරි netmi ගේ. හරි හරි මේක පොතේ තව මේ netmi යාගේ අර front එකේ. හරි මම netmi ට කියන්නේ netmi පොතේ වෙන වෙන front එකේ තියෙනවනේ. මේ front එකේ වෙන මේ දෙපැත්තේ තියෙන කොන්දේ වගේ කැලේ දෙකක් තියෙන ත්‍රිකෝණ කැලේ දෙකක්.
ඒක ඔයාලා ඩ්‍රෝ වින් එකේ මට පේන්නේ නැහැ. ඒක නැද්ද දන්නේ නැහැ. චුට්ටක් ඔය ඉතල පොඩ්ඩක් බලන්නකො. ඒක නැහැ වගේ මට පේන්නේ. ඒක එන්නවට පුතා. අනිත් අයත් බලන්න මට එවන්න. තත්ත්වය මොකද කියලා බලන්න. ඉක්මන් කරමු අපි. දරුවෙක් කරලා එක්සෑම් එකේ ප්‍රස්තාර පොලේ අඳින්න ඕන. ඒකට වෙනම විදියක් තියෙනවද? නෑ නෑ, ප්‍රස්තාර පොලේ කියන්නේ ප්‍රස්තාර පොලයක්. ඒ ඔලරෙඩි ප්‍රස්තාර පොලේ දෙද්දී අවුලක් නෑ. ඔය තියෙන දොරවල් මැන ගන්න ලේසි. ප්‍රස්තාර පොලේ ඔලරෙඩි ඩ්‍රෝවි ෂීට් එකක් එක්සෑම් එකේදී දෙනවා. හරි, ඉස්කෝලයක් නෙමෙයි, මැද කොටු තියෙන ප්‍රස්තාර පොලයක් වගේ එකක් දෙනවා. එතනදී බෙදා ගන්න ලේසි යන කොටු තියෙන නිසා ගණනය කරගන්න ලේසියිනේ. හරි, රශ්මිකගේ රයිට්. රශ්මිකගේ තරයා තොරතුරු දාන්න අර වගුව නැති එක විතරයි රශ්මිකගේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. නැත්තම් අනිත් එක හරි උදේ ගැටලුවක් නැහැ. හරි, අනිත් අය පොඩ්ඩක් ඉක්මන් කරලා යන්න බලන්න. වැඩි ඉවර කට්ටිය මට දාන්න ටට්ටක් ගන්න. අඩුපාඩු දින කට්ටිය හදන්න. හරි, දරුවෙක් කනස කොහොමද දාන්න ඕන? ඒ කියන්නේ බෙදන්න ඕන කොහොමද කියලා දාන්නේ. බෙදන්න ඕන විදිය දැන් එන්නේ. පුතේ දැන් මේ රූප සටහන් වල තියෙනවානේ මේ පළල. ඒක මේ ටික මේ කියන්නේ මේ රූපේ මේ පළලයි, මේ රූපේ මේ පළලයි තියෙනවානේ. දැන් මේ රූපේ මේ පළල ඇවිල්ලා 20යි 30යි කියන 50යි. මේ රූපේ පළල කියන්නේ 80යි. එතකොට මේ රූප දෙක එකතුව 50යි 80යි එකතුව 130යි. ඒක තමයි x අක්ෂ දෙක කියලා ගත්තේ. ඊට පස්සේ මේ රූපයේ උස කියන්නේ මේ දෙන්න එක උස මෙන්නේ. මෙයා උස 50යි, මේ උස 50යි. එතකොට ඒ දෙන්න y පැත්තට උස තියෙනවා 100ක්. 50 වල දෙකක් 100යි. ඊට පස්සේ තමයි drawing sheet එකේ අපි වම් පැත්තේ මෙන්න මේ මුල්ලෙන් පටන් ගන්නවා. මෙතනේ මුලට 100ක් වයින්නවා. මැනලා මෙතන ඉඳලා 3ට බෙදෙන නැත්නම් 3 ගුණාකාරයක් වුණ රේඛාවක් හදනවා. ඒ රේඛාව දිග සෙන්ටිමීටර් 3ක් 6ක් 9ක් 12ක් 15ක් වගේ ඕන එකක් වෙන්න පුළුවන්. එහෙම රේඛාවක් ඇඳලා ඇඳලා ඒකේ සුතුරට බෙදුනට පස්සේ දෙවෙනි බෙදුම් රේඛාව තියෙනවනේ. අන්න එතන ඉඳලා මේ රේඛාවට සමාන්තරව මෙයා හරහා රේඛාවක් හදනවා. ඒ උස කීයද කියලා මැනගෙන ඒ දුර මැනගෙන ඒ දුර මෙන්න මෙතන ඉඳලා මේ යට රේඛාව ඉඳලා ඒ දුර අපි උඩින් මෙතනයි මෙතන ලකුණු කරගෙන කඩ රේඛාවක් හදනවා. ඊට පස්සේ මේ පොයින්ට් එකේ ඉඳලා x පැත්තට 130යිනේ. 130 එකට සෙන්ටිමීටර් 13ක් ගන්නවා. එතන 13ක් මැනගෙන එතන ඉඳලා 3ට බෙදෙන රේඛාවක් 3 ගුණාකාරයක් වෙන රේඛාවක් හදනවා. ඇඳලා එයාගේ පළවෙනි දෙවෙනි කියලා ස්ථාන දෙකකට මෙතන බෙදුම් වෙනවනේ. දෙවෙනියට බෙදෙන තැන තියෙනවනේ. දෙවෙනියට බෙදෙන තැන හරහා අපි මෙයාට සමාන්තරව කඩ රේඛාවක් හදනවා. ඊට පස්සේ ඒ පරතරය කීයද කියලා මැනගෙන එතන මේ පැත්තේ පරතරයව මෙතන ලකුණු කරගෙන මේ වගේ පළල පටියක් මෙතන උනත් හදනවා. එතකොට මේ සටහන මේ විදිහට කඩ රේඛාවලින් සමන්විත වෙනවා. ඊට පස්සේ මේ රූප තුන මේ දෙන්න අනුපාතයෙන් එකක්, මේ දෙන්න අනුපාතයෙන් ඊළඟ එක, මේ දෙන්න අනුපාතයෙන් ඊළඟ එක කියලා අඳ ගන්නවා. ඇන්දර වශයෙන් මේ පරතරය, මැද පරතරය, යට පරතරය එක ගානට එනවා. වම් පැත්ත, මැද, දකුණු පැත්ත පරතර එක ගානට එනවා. එතකොට තමයි සටහන බැලන්ස් වෙන්නේ. හරි. හරි. තව දරුවෝ කීප දෙනෙක් අඳලා තියෙන ඩ්‍රොවින් ටික එවලා තියෙනවා. මට අනිත් අයත් එවන ගැට්ටක් ගාලා. ජනිත්ගේ ඩ්‍රෝවින් එක රයිට්. හරි, ජනිත්ගේ හරි, ජනිත්ගේ හරි. ඊට පස්සේ රයිට් නෙත්මිගේ පුතේ මේ අර මට පේන්නේ ඉතින් ටික ඇදලා තියෙන මට හරියට පේන්නේ නැහැ. නෙත්මිගේ අර පිටිපස්සේ ත්‍රිකෝණ වගේ කැලි දෙක ෆ්‍රන්ට් එකේ තියෙනවනම් හරි. ඒ වගේ මොකද නෙත්මි මේ පෑනෙන් අඳින් මේ ලියන්න එපා මෙනුම් දානකොට. අනිත් දරුවොත් එහෙම පෑනෙන් මෙනුම් දාලා තිබුණේ එයා මෙහෙම මෙනුම් දාන්න එපා. සර්, මිනුම් දාන දුර මිලිමීටර 10ක් නේද? රූපේ ඉඳලා මිලිමීටර 10ක් නැතත් කපන්න මිලිමීටර 5ක් 10ක් අතර ගානකට දාන්න. හරි. හොඳයි. හැබැයි තාම මට හැමෝම නම් තමන් ඇඳ ඩ්‍රෝබින් එක මට දැම්මේ නැහැ. රයිට්. විදුමිනිගේ ඩ්‍රෝවින් එක හරි. විදුමිනිගේත් හරි, අඩුවක් නැහැ. හරි, ඒක හොඳයි. පැන්සලෙන් හැම දෙයක්ම නෝට් කරලා දෙන එක හරි. හොඳයි. පැච්. අනිත් අයගෙත් මට තොරතුරු ටික එවන පට්පට් ගාලා. දෙත්තත වෙලා එනවනේ.
හරි ටිකක් අපි ඉක්මන් කරමු. ඇන්ටල ඉවර නම් රෝබිල් හැමෝට පට්පට් ගාලේ වන්න. හරි ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්න. හරි ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්න ටක් ටක් ගාලා. ලේසි නිර්මාණයක්. හරි. තව වෙලා ඒ වගේද පොතේ? හරි බලමු අනිත් අය. ආශිනිගේ ෆෝන් එකේ කැමරා ඕනා වෙලා දන්නේ නැහැ සර්. ෆොටෝ වලින් නෑ. හරි කවන්න නෑ පොතේ. ක්ලාස් එක ඉවරනම කවන්න නෑ. මට ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා මට පර්සනල් ඇඩි දාන්නකෝ ආශිනි. කවන්න නෑ පොතේ. ෆොටෝ වලින් නෑ කියලා කියනවා නෑ. කවන්න නෑ උලක් නෑ. ෂානුගේ පොතේ ෂාන් ඔයාලගේ ෂාන් iPhone කියලා නමෙන් ඉන්න පුතෙක් ඉන්නවා කවුරු හරි. ඊළඟ දවස් ඔයාලගේ ඇත්ත නමෙන් ඉන්න ඔය ගුණහරප නම් වලින් ඉන්න එපා. තව ටිකෙන් ඊයේ සොත්තිපාලි, වම්බට්ටා, මදූෂ් අය ඔය වගේ නම් වලින් උත්තේ. ඔය ෂාන් iPhone කියලා ඉන්න පුතාගේ මේ පොඩි අවුලක් තියෙන මේ ෆන් view එකේ මෙන්න මේ කොන් දෙක නැහැ නේ. මේ ත්‍රිකෝණාකාර කෑලි දෙක නැහැ. ඉතිරි ටික තියෙනවා. මේ දෙකත් එන්න ඕන පුතා. මේ දෙකත් එන්න ඕන. මේ දෙක දාලා අඳින්න. රයිට්. අනිත් අය බලමු. ඇඳලා ඉවර කට්ටි ටක් ගාලා බල දාන්න. ජනිත් කියන සර් මගේ සිග්නල් නැති වුණා. මේකේ තියෙන අඩුපාඩු චුට්ටක් කියලා දෙන්න බලමු. ජනිත්ගේ වාගේ සයිඩ් එක හරි, ෆ්‍රන්ට් එකත් හරි, බ්‍රෑන්ඩ් එකත් හරි. හරි පුතේ ඩ්‍රෝවින් එක ඕකේ. ඩ්‍රෝවින් එක හරි. ඔයාගේ තියෙන එකම අඩුපාඩුව තමයි මෙතන ඔයාගේ මේ තියෙනවනේ මොකක්ද දත් වගෝ දාලා තියෙන තැන. දත්ත වගෝ දාලා තියෙන තැන පුතේ ඔයා පෑනින් දීලා තියෙන එක විතරයි වැරද්දකට තියෙන්නේ. පැන්සලෙන්ම ලියන්න. එච්චර අනිත් ඒවා ගැටලුවක් නැහැ. හරි අනිත් ඒවා හරි පුතේ. ජනිත්ගේ අවුලක් නැහැ. රයිට්. තම වෙලා යයිද පුතේ? රයිට්. අපි ඉදිරි ටිකට යමුනේ. දැන් අඩුපාඩු තියෙන අය ඉන්නවනම් මේක එහෙනම් ඔයාලා දැන් දලසරන් ටික අදගෙන නැතිනේ. මේක එහෙනම් ගෙදරින් නිව අඩුපාඩු සම්පූර්ණ කරන්න සම්පූර්ණ කළ මට එවන්න. උමේෂ් කියලා තියෙනවා. උමේෂ්ගේ ඩ්‍රෝවින් එකේ රයිට්. අඩු අවුලක් නැහැ පුතේ. නෑ හරි පරතන් ටික සමාන ඇවිල්ලා තියෙනවානේ. හරි උමේෂ්ගේ හරි. උමේෂ්ගේ හරි. හොඳයි. හරි අපි එනම් පුතේ මෙතනින් ඩ්‍රෝවින් එකේ වැඩ ටික අහවර කරලා ඉතින් ඉස්සරහට යන්නේ නේද? හරි නැත්තම් අපිට වෙලා මදි වෙයි ඉතිරි ටික කතා කරගන්නනේ. හරි එහෙනම් අනිත් දරුවෝ ටික වැඩ යන අතරතුර ඩ්‍රෝවින් එක වල ඇන්දෝ ඇඳලා මට දාන්න. අනිත් අය පන්ති ඉවරලා මට දාන්න. හරි රයිට්. ඔබ එනම් ඊළඟ කොටසට හොඳයි අපි දෙවෙනි කොටසට යන්න උත්සාහ කරමු. මම මේක මකන්නම්. අර අඩුපාඩු තිබුණොත් මම දැන් මේ අද ක්ලාස් එකේ රෙකෝඩින් එක බලලා දානවා මේ වීඩියෝද. අඩුපාඩු තිබුණොත් ආයෙ බලලා අඩුපාඩු ටික හදාගන්න බලන්න. අඩුපාඩු නැතුව ඇති මම හිතන්නේ. මොකක්ද අඩුපාඩු තිබුණොත්. හරිද? රයිට්. හොඳයි. එන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ හැමෝම වතාවක් කියලා දාමු අපි. හරි දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ලස්සන කතාවක් කියනවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක කතන්දරයක් නේ කියන්නේ. අපි බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නය. නැහැ දෙවෙනි ප්‍රශ්නේ මේක. තුන්වෙනි ප්‍රශ්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කතාවක් කියන්නේ සී කොටසටනේ. හරි දෙවෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ. තාක්ෂණවේදයේ දියුණුව මගින් මිනිසා හා සමාජය කරී ඇති කරන බලපෑම් දෙකක් ලියන්න. මිනිසා හා සමාජය කරී ඇති කරන බලපෑම්. හරි එතකොට දරුවනේ මේ දැන් මිනිසා හා සමාජය කරී ඇති කරන බලපෑම්. හරි දැන් අපි ගත්තාම මෙහෙම දැන් මිනිසා හා සමාජය කරී ඇති කරන පොත එකක් තමයි තාක්ෂණ පුතා ප්‍රජාව්‍යාප්තිය සිද්ධ වෙනවා. හරිද? ඒ වගේම ඉතින් එහාට ගියාට පස්සේ තව සිද්ධ වෙනවා ප්‍රාග්ධන හිමිකාරිත ව්‍යුහය වෙනස් වෙනවා. හරි අපි කතා කරොත් එහෙම අපිට කොටස් කීපයක් අපිට කතා කරන්න පුළුවන් මෙතනදී. අපි කතා කරොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ බලපෑම් එකක් තමයි තාක්ෂණය අනුව ප්‍රජා
ව්‍යාප්තිය සිද්ධ වෙනවා. හරිද? ඒ වගේම සිද්ධ වෙනවා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය. හරි? ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වෙනවා. ඒ වගේම තව සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ නිෂ්පාදන දහරිතාව. නිෂ්පාදන දහරිතාවය හා ඵලදායිතාව වෙනස් වෙනවා. නිෂ්පාදන දහරිතාව හා ඵලදායිතාව වෙනස් වෙනවා. ඒ වගේම තව සිද්ධ වෙනවා තොරතුරු හා දැනුම. තොරතුරු හා දැනුම ලබා ගත හැකි වෙනවා. ඒ වගේම තව සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ පවුල් සබඳතා දුරස් වෙනවා තාක්ෂණය නිසා. ඒ වගේම මොනවද සෞඛ්‍ය ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු වෙනවා. ඔය වගේ කාරණා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඔය කිව්වේ සමාජයේ කරී ඇති කරන බලපෑම්. අපි ලියමු කීපයක්. පැහැදිලිද? හරි. රයිට්. ලියනවද මෙන්න මෙහෙම. තාක්ෂණය නිසා ඇතිවන රයිට්. ඔව් මිනිසා හා සමාජයේ කරී ඇති කරන හිතකර බලපෑම්. ලියන්න පොතේ කීපයක්. ලියන්න. ලියන්න මෙහෙම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. 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 තව දෙනවා ප්‍රාග්ධන දෙවෙනි එකේනා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. 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 තව ලියන්න. නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායිතාවය. නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායිතාවය වැඩිවීම. නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායිතාවය වැඩිවීම. ඵලදායිතාවය වැඩිවීම. තව එකක්. තොරතුරු හා දැනුම ලබා ගත හැකි වීම. තොරතුරු හා දැනුම ලබා ගත හැකි වීම. තොරතුරු හා දැනුම ලබා ගත හැකි වීම. ඊළඟට පවුල් සබඳතා දුරස් වීම. ඊළඟට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. හරි, ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ පොතේ දෙවෙනි කොටස තාක්ෂණ වේදයේ දියුණුව මගින් පරිසර හේකරී තාක්ෂණයේ දියුණුව මගින් පරිසර හේකරී ඇතිකරන හිතකර බලපෑම් දෙකක්. පරිසර හේකරී ඇතිකරන හිතකර බලපෑම් මොනවද පුතේ? තාක්ෂණයේ දියුණුවත් එක්ක පරිසර හේකරී ඇති කරන්නේ. ඔව්, පරිසර හේකරී ඇතිකරන හිතකර බලපෑම් එකක් තමයි පුතේ නව පරිසර පද්ධති ඇතිවීම. නව පරිසර පද්ධති ඇති වෙනවා. හරිද? ඕක වෙනවා පරිසරයට ඇති කරන හිතකර බලපෑමක් විදියට. ඒ වගේම විශේෂම ජාන තාක්ෂණය භාවිතයෙන් නව ශාක ප්‍රභේද බිහි වෙනවා. ජාන තාක්ෂණය භාවිතයෙන් නව ශාක ප්‍රභේද බිහි වෙනවා. ඊට අමතරව විකල්ප බලශක්ති සොයා ගන්නවා. එතකොට ඒව විකල්ප බලශක්ති කියන්නේ දැන් පොසිල ඉන්ධන වෙනුවට
සූර ශක්තිය, සුළං ශක්තිය වගේ දේවල් සොයා ගත්තාම පරිසරයට හිතකාමී. පරිසරයට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල්. ලියුම්බුදේ කීපයක් ඒක හිතලා ලියන්නත් පුළුවන් ඔයාලට. ආයි වගේම ඩ්‍රෝවින් එක ඇඳලා ඉවරිච්ච දරුවෝ කීප දෙනෙක් මම හිතන ඩ්‍රෝවින් එක දාලා තියෙන අපි බලමු. උමේෂ්ගේ බලුවනේ මම රයිට්. ජයත්. ජයත්ගේ ඩ්‍රෝවින් එකේ හරි මට පොතේ වාගේ දත්තවගුණක් පේන්නේ නැහැ. ඉතින් ටිකක් හරි මම හිතනවා දත්තවගු දාලා නැහැ වගේ. දත්තවගු පුරවන්නේ නැහැ වගේ ඩ්‍රෝවින් එකේ හරි අවුල් වරද්දක් කියන්නේ නැහැ. බැලන්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ නවීන් ධනංජයගේ නවීන් ධනංජයගේ පරතර ටික බැලන්ස් වෙලා තියෙනවා. දත්තවගුවත් හරි රයිට්. හරි ඒ වගේ තවුලක් නැහැ. හරි. හොඳයි. ඔන්න දැන් අපි කිව්වා පරිසරය කෙරෙහි ඇති කරන හිතකර බලපෑම. ලියමු මෙන්න මේ සෙට් එක. පරිසරය කෙරෙහි ඇති කරන හිතකර බලපෑම ටික. ලියන්න පොතේ මෙහෙම ලියන්න. නව පරිසර පද්ධති ඇතිවීම. 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 ඊළඟට ලියනවා ජාන තාක්ෂණය භාවිතයෙන්. ජාන තාක්ෂණය භාවිතයෙන්. ජාන තාක්ෂණය භාවිතයෙන්. නව ශාක වර්ග බිහිවීම. ජාන තාක්ෂණය භාවිතයෙන් නව ශාක වර්ග බිහිවීම. නව ශාක වර්ග බිහිවීම. නව ශාක වර්ග බිහිවීම. ඊළඟට ලියන්න විකල්ප බලශක්ති ක්‍රම සොයා ගැනීම. 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 හරි. බී කොටස දෙනවා පළවෙනි එකේනා යම් කර්මාන්තයක නිෂ්පාදන වැඩි දියුණුවීමට බලපාන ප්‍රධානතම සාධක දෙකක්. හරි. යම් කර්මාන්තයක නිෂ්පාදන වැඩි දියුණුවීම සඳහා බලපාන සාධක. පුතේ තියෙනවා සාධක තුනක්. අපි දන්නවා එකක් තමයි මොකද්ද? වෙළඳපළ කරණකාරීත්වය හේතුවෙන් දරුවනේ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. දෙවැනි එක පෞද්ගලික අවශ්‍යතා. තුන්වැනි එක රාජ්‍ය අරමුණු. මතකයි ඔය ටික. වැඩි දියුණුව සඳහා නිෂ්පාදන වැඩි දියුණුවට බලපාන ප්‍රධානම සාධක තුනක් තියෙනවා. තුනෙන් දෙකයි අහන්නේ. අපි දැනගන්නත් එක තුනම ලියමු. පළවෙනි කෙනා ලියනවා වෙළඳපළ තරගකාරීත්වය තුළ. වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. දෙවැනි එකේ කියනවා පෞද්ගලික අවශ්‍යතා. පෞද්ගලික අවශ්‍යතා. අවසාන කෙනා ලියනවා රාජ්‍ය අරමුණු. රාජ්‍ය අරමුණු. රාජ්‍ය අරමුණු. හරි. ඊළඟට පොතේ දෙවැනි කොටස අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික වැඩි දියුණුව සඳහා බලපාන උදාහරණ දෙකක්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොතේ දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා බලපාන කාරණා අපෙන් අහන්නේ. දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා බලපාන සාධක දැන් එක්කෙනෙක් අපිට ගන්න පුළුවන් පුතේ. දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා බලපාන එකක් තමයි දැන් අපිට කතා කරන්න පුළුවන් මේ. දැන් මේ අපි දැන් අපි ඔබ සම්බන්ධලා ඉන්නේ මේ ක්‍රමය. අපි මේකට කියන ඔන්ලයින් ක්‍රමය. ඒ කියන්නේ මොකද්ද? මාර්ගගත ක්‍රමය. එතකොට දැන් අපෙන් අහන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික වැඩි දියුණුව සඳහා බලපාන උදාහරණ. හරි. එකක් තමයි අපිට කියන්න පුළුවන් පුතේ අන්තර්ජාලය හරහා. ඒ කියන්නේ මාර්ගගත ඉගෙනුම් ක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම මුද්‍රිත පොත්පත්වල e-book සේවාව භාවිත කරනවා. ඒ වගේම පොතේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම බිහි වෙනවා. දැන් ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ කියන්නේ පොතේ දැන් අන්තර්ජාලය හරහා අපි ලියනවා අන්තර්ජාලය හරහා ඉගැන්වීම. අපි එකට කියන පොතා e-learning. e-learning. හරි. ඊට පස්සේ දෙවෙනි කෙනා
දුරස්ථ අධ්‍යාපන ක්‍රම. දුරස්ථ අධ්‍යාපන ක්‍රම. ඒ වගේම පුතේ තව එනවා මුද්‍රිත පොත්පත් වෙනුවට, මුද්‍රිත පොත් වෙනුවට ebook භාවිතය. හරිද? මුද්‍රිත පොත්පත් වෙනුවට පුතා ebook භාවිත කිරීම තාක්ෂණයේ භාවිතය අපිට දකින්නට පුළුවන්. ඒ නිසා ලියමු මෙන්න මෙහෙම. ලියන්න පුතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික වැඩි දියුණුව සඳහා උදාහරණ දෙකක්. ලියන්න පුතේ අන්තර්ජාලය හරහා ඉගැන්වීම, අන්තර්ජාලය හරහා ඉගැන්වීම. වරහන් ඇතුළේ e-learning කියලා දාන්න. e-learning කියලා දාන්න. e-learning. ඊට පස්සේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම. දුරස්ථ අධ්‍යාපන ක්‍රම. දුරස්ථ අධ්‍යාපන ක්‍රම. දුරස්ථ අධ්‍යාපන ක්‍රම. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා මුද්‍රිත පොත් වෙනුවට, මුද්‍රිත පොත් වෙනුවට ebook භාවිතය. ebook භාවිතය. මුද්‍රිත පොත්පත් වෙනුවට ebook භාවිතය. ebook භාවිතය. හරි. right. ඊට පස්සේ පුතේ එනවා යාගේ තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසදී පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ සරල කාරණාවක්. මොකද බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලියට අයිති අංග පහ මොනවාද කියලා අහන්නේ. තාක්ෂණවේදී කළමනාකරණයට අයිති අංග පහ අපි දන්නවා. සරල කරුණු පහක් වෙයි කියන්නේ. හරි. තාක්ෂණවේදී කළමනාකරණය යන ක්‍රියාවලියට ඇතුළත තියෙනවා දරුවනේ කරුණු පහක්. මොනවද කරුණු පහ? ඔයාලා ලියලා ඇති. ඔව්. අපි දන්නවා මොනවද? සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම, සංවිධානකරණය, නිර්මාණකරණය. පොඩි පිළිවෙලකට ගත්තොත් එහෙම අපි පටන් ගන්න මතකෙන්ද? නිර්මාණකරණයෙන් පටන් ගන්න. හරි. නිර්මාණකරණයෙන් පස්සේ සැලසුම්කරණයට අපි එනවා. ලියලා නැත්තම් පටන් ගන්න මම බෝඩ් එකේ දාන්නම්. හරි. මගේ බෝඩ් එකේ දාන්නම්. අපෙන් අහන්නේ අංග පහ. ඕන්න අපි එක මේ ඔක සම්බන්ධන විදිහම ලියමු. නිර්මාණකරණය, නිර්මාණකරණය යන පළවෙනි කෙනා. ඊට පස්සේ සැලසුම්කරණය. ඊට පස්සේ පාලනය. ඊට පස්සේ මෙහෙයවීම. ඊට පස්සේ සංවිධානය. සංවිධානය. මේ අය අතර තියෙන සම්බන්ධතාවය මේ විදිහට දක්වමු. හරි. ඔය තියෙන්නේ දරුවනේ නිර්මාණකරණය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය. ඔන්න පද්ධතිය තමයි කොටස් පහ. ඔය කොටස් පහ අතර සම්බන්ධයත් එක්කමම ලියලා තියෙනවා. ඔයාට ඕන නම් ඔක එකට ලියවත් ගැටලුවක් නැහැ ඔතනදී. තරම් ඕන නම් ඔය විදිහට ලියා ගන්න. හරි. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න කොට රට්ටක් දාලා. හරි. ඊට පස්සේ සී කොටස අපි එනවා. හරි. ඉවර කරමු අපි. ඉවරයි නේද? සී කොටස දෙනවා පළවෙනි කොටස. ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිද්ධ වෙන්න පුළුවන් හදිසි අනතුරු තුනක්. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන් හදිසි අනතුරු මොනවද? එකක් තමයි පුතේ. දැන් ඇඟිලිහෙම ඔය රෙදි මහන මැෂින් වල තියෙන ඉදිකටු තියෙනවනේ. ඇඟිලිහෙම ඉදිකටු වලට, ඉදිකටු කියන්නේ ඉදිකටු වලට කියන්නේ අතේ ඉදිකටු ඇනෙන්න පුළුවන්. හරි. දැන් මහා මහා ඉදි දරුවෝ ඉදිකටක් ඇඟිල්ලක් අස්සේ යන්න පුළුවන්. අන්න අනතුරක්. ඒ වගේම කතුරු වලට කැපෙන්න පුළුවන්. රෙදි තොග ඇඟට පෙරලෙන්න පුළුවන් බඩ ගහලා තියෙද්දි.
නැත්නම් කර්මාන්ත ශාලාවේ නැත්නම් ෆැක්ටරි එකේ ගමන් කරනකොට අපි ලිස්සල වැටෙන්න පුළුවන්. ඔයවා ඔය වගේ දේවල් තමයි අනුතරු කියලා කියන්නේ. විදුලි උපකරණ වලින් අනුතරු වෙන්නත් පුළුවන්. ලියුම් කීපයක්. ඇඟල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන් අනුතරු වර්ග තුනක්. දැන් අනුතරු වර්ග කීපයක් පුතා ලියන්න. ඇඟිලි තුවාල වීම. ඇඟිලි තුවාල වීම. ඇඟිලි තුවාල වීම. ඒකේ වරහන් ඇතුළේ දාන මෙන්න මේ වගේ දේවල් නිසා තමයි ඇඟිලි තුවාල වෙන්නේ ලියන්න. ඉන්දිකටු ඇනීම. වරහන් ඇතුළේ දාන ඉන්දිකටු ඇනීම. ඉන්දිකටු ඇනීම. ඒ වගේම තව එකක් ලියන්න. කතුරට කැපීම. කතුරට කැපීම. ඒ වගේම තව එකක් ලියන්න යන්ත්‍ර වලට අසුවීම. ඔය ටික වරහන් ඇතුළේ ලියන්න. ඒ කියන්නේ දැන් ඔයාලා ලිව්වේ ඇඟිලි තුවාල වීම කියලා දාලා වරහන් ඇතුළේ ලියන ඇඟිලි තුවාල වෙන හේතු ටිකක්. එකක් තමයි ලිව්ව ඔයාලා ඉන්දිකටු ඇනීම. තව එකක් ලිව්වා කතුරට කැපීම. ඒ වගේම තව එකක් ලිව්වා යන්ත්‍රවලට අසුවීම. යන්ත්‍රවලට අසුවීම. යන්ත්‍රවලට අසුවීම. හරි. ඔන්න එක අනතුරක්. ඊට පස්සේ තව එකක් ලියනවා විදුලි සැර වැදීම. විදුලි සැර වැදීම. තව එකක් ලියනවා රෙදි තොග ඇඟට පෙරලීම. රෙදි තොග ඇඟට පෙරලීම. ඇඟට පෙරලීම. හරි. ඒක දෙවෙනි කොටස. එම කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ වැරදි හිරියව් නිසා ඔවුන්ට සිද්ධ වෙන්න පුළුවන් සුඛෝපභෝගී ආපදා තුනක්. මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවකයෝ වැරදි හිරියව් වලට වැඩ කරනවා. විශේෂම දරුවනේ දැන් අපි ගත්තොත් ඇඟලුම් නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලාවේ රෙදි මැෂින් එක ළඟ වාඩි වෙන්න පුත් කර ඉඳගෙන ඉන්නේ. හරි. එයා කාලයක් එහෙම ඉඳගෙනම වැඩ කරනකොට සමහර විට මෙයාගේ කොන්දේ ආබාධ ඇති වෙන්න පුළුවන්. හරිද? අන්න සුඛෝපභෝගී ආපදාව. හරි. ඒ වගේම එකම ඉලක්කයක් දිහා බලාගෙන වැඩ කරනකොට අක්ෂි ආබාධ එන්න පුළුවන්. ඒ වගේම අත්පාබල සන්ධි ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම සුඛෝපභෝගී ආපදා ගණයට අපි අයත්ව සලකන්නේ. ඒ නිසා ලියන්න වැරදි ඉරියව් නිසා ඇති වෙන්න පුළුවන් සුඛෝපභෝගී ආපදා තුනක්. ලියන්න පොතේ මෙහෙම කොන්දේ ආබාධ එකක්. කොන්දේ ආබාධ. කොන්දේ ආබාධ. ඒ වගේම අක්ෂි ආබාධ. අක්ෂි ආබාධ. තව එකක් ලියන්න. අත්පාවල. අත්පාවල සන්ධි ආබාධ. අත්පාවල සන්ධි ආබාධ. හරි. ඊට පස්සේ කර්මාන්ත ශාලාවක් තුළ සිද්ධ වෙන්න පුළුවන් අනුතරු වළක්වා ගැනීම විවිධ කාර්යයන් මගින් සිද්ධ කරනවලු. පහත දැක්වෙන එක එක් කාර්ය සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම උදාහරණය බැගින් දෙන්න කියලා කියනවා. හරි. උදාහරණ බැගින් දෙන්න කියලා කියනවා. හරි. මොනවද ගැනද පුතේ මේ කියන්නේ? පළවෙනි කරා ඉංජිනේරුමේ කාර්යයන්. දැන් ඉංජිනේරුමේ කාර්යයන් ගත්තට පස්සේ විශේෂම පුතේ දැන් ඔය දැතිරෝධ එහෙම නැත්නම් ගියරෝධ වගේ දේවල් තියෙනවනම් ඒවට ආරක්ෂක ආවරණ දෙනවා. ඕක ඉංජිනේරුමේ කාර්යයක්. ඒ වගේම විශේෂයෙන්ම දැන් ඔය කර්මාන්ත ශාලාවේ බිම මාර්ග රේඛා අඳිනවා. ඒවා ඉංජිනේරු කාර්යයන්. එතකොට පරිපාලනමය කාර්යයන් තමයි සේවකයන් පුහුණු කරනවා. අනුතුරු ඇති වෙන බව හඟවන සංඥා දැන්වීම් පුරු ගන්නවා. ඒ වගේම අනුතුරු ඇති වෙන බව හඟවන වීඩියෝ දර්ශන වගේ දේවල් ප්‍රදර්ශනය කරනවා. ඊට පුද්ගල වර්ණකේත සහ ආරක්ෂක උපකරණ. ඒ කියන්නේ අපි ආරක්ෂක හෙල්මට් දාන්න ඕනේ, ග්ලව්ස් දාන්න ඕනේ, ගොගල්ස් දාන්න ඕනේ, ඔන්න ඔය ටික තමයි පුද්ගල වර්ණකේත කෙනෙකුට ඇත්ත සලකන්නේ. එරුණානේ. හරි. එහෙනම් මුලින්ම කියන සිම්පල් ඒ ඉංජිනේරුමේ කාර්යයන්. ලියන්න ඉංජිනේරුමේ කාර්යයන් මෙහෙම ලියනවා. ලියන්න. කර්මාන්ත ශාලාවේ. කර්මාන්ත ශාලාවේ. කර්මාන්ත ශාලාවේ පොළව මත. කර්මාන්ත ශාලාවේ පොළව මත මාර්ග රේඛා ඇඳීම. මාර්ග රේඛා ඇඳීම. මාර්ග රේඛා ඇඳීම. තව එකක්. තව එකක්. ආයෙත් ලියන්න. යන්ත්‍ර සූත්‍ර වලට ආවරණ යෙදීම. යන්ත්‍ර සූත්‍ර වලට ආවරණ යෙදීම. යන්ත්‍ර සූත්‍ර වලට ආවරණ යෙදීම. හරි. සිම්පල් බී ලියනවා පරිපාලනමය කාර්යයන්. සිම්පල් බී වලට උත්තර ලියන්න පරිපාලනමය කාර්යයන් සඳහා අපි කරන්න ඕන දේවල්. ලියන්න මෙන්න මෙහෙම පරිපාලනමය කාර්යයන් ලියන්න. එම සේවකයන් පුහුණු කිරීම. සේවකයන් පුහුණු කිරීම. සේවකයන් පුහුණු කිරීම. තව එකක්
අවවාදාත්මක දැන්වීම් පුවරු අවවාදාත්මක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය ඊළඟ කෙනා කියන්න අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය හරි ඊට පස්සේ කියනවා පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ භාවිතයෙන් අනතුරු වළක්වන ක්‍රම කියන ප්‍රති මෙහෙම ආරක්ෂක හිස් ආවරණ පැළඳීම ආරක්ෂක හිස් ආවරණ පැළඳීම ආරක්ෂක සපත්තු යෙදීම ඒ වගේම ආරක්ෂක අත්ආවරණ යෙදීම ආරක්ෂක අත්ආවරණ යෙදීම ඊළඟට ආරක්ෂක මුහුණු ආවරණ යෙදීම ආරක්ෂක මුහුණු ආවරණ යෙදීම ඒ වගේමයි ආරක්ෂක ඇඳුම් ඇඳීම 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 හරි එයාගේ හතරවෙනි කොටස මානවගතික විද්‍යාක්‍රම අනුගමනය කරමින් රියදුරාට පහසු වන පරිදි වාහනයක යම් යම් උපාංග සවි කරලා තියෙනවලු කරුණු තුනක් මගින් විස්තර කරන්න. දැන් එකක් තමයි රියදුරාට පහසුවෙන් පාලනය කරන්න පුළුවන් විදියට නැත්නම් සීරුමාරු කරන්න පුළුවන් විදියට ඩ්‍රයිවිං ෂීට් එක හදලා තියෙනවා. පැති කණ්ණාඩි කරකවන්න පුළුවන්. රියදුරු ආධාර කණ්ණාඩිය කරකවන්න පුළුවන්. සුක්කානම තියෙන මට්ටම උස් පහත් කරගන්න පුළුවන්. සුක්කානම තියෙන දුර සීරුමාරු කරගන්න පුළුවන්. ඔව තමයි කරලා තියෙන දේවල්. දෙරම දෙකීපයක් ලියන්න. රියදුරු අසුනේ උස වල ලියලා ඇති නැත්නම් ලියන්න. රියදුරු අසුනේ උස වෙනස් කළ හැකි වීම රියදුරු අසුනේ උස වෙනස් කළ හැකි වීම රියදුරු අසුනේ උස වෙනස් කළ හැකි වීම ඒ වගේම ලියනවා නලාවේ සුචය සුක්කානම මත තිබීම නලාවේ සුචය සුක්කානම මත තිබීම නලාවේ සුචය සුක්කානම මත තිබීම ඒ වගේම ඉදිරිපස පාලන පෝරුවට ඇති දුර ඉදිරිපස පාලන පෝරුවට ඇති දුර ඉදිරිපස පාලන පෝරුවට ඇති දුර තව එකක් සුක්කානමට ඇති දුර සුක්කානමට ඇති දුර තව එකක් පැති කණ්ණාඩි සැකසිය හැකි වීම හරි පස්වෙනි කොටස වැඩ පරිසරයකට අදාළ වන අන්තර්ජාතික රෙගුලාසියක් එකක් තමයි ILO අනිත් එක ISO ILO කියන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ISO කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය මගින් ලබා දෙලා තියෙන SI මේ ISO 18000 ප්‍රමිතිය. කියන්න දරුවනේ රෙගුලාසියක් නම් කරන්න කියලා එකක් තියෙන ILO. ILO. ILO කියන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය. ILO ජාත්‍යන්තර කම්කරු සංවිධානය. ILO. තව එකක් ලියන්න ISO 18000. ISO 18000. දෙනවා. සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි හොඳයි ඔන්න පොතේ දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි හරි දෙවෙනි ප්‍රශ්නේ වල සෞඛ්‍ය සහ ආරක්ෂාව පාඩමෙන් දුන්නේ සහ පරණි පාඩමෙන් හරි දැන් එනවා තුන්වෙනි ප්‍රශ්නේ පොතේ චලිතයේ පාඩමක් දීලා තියෙනවා චලිතයේ හරි A B කියලා දරුවනේ දෙනවා ගියර රෝද දෙකක් පළවෙනි කොටස කියනවා ඒ ගියර රෝදය දක්ෂිණාවර්ත භ්‍රමණය වෙනවා නම් මෙතන තියෙනවානේ ඒ ගියර රෝදය
මෙතන තියෙනවානේ B කියන රෝදය. හරි. මෙයා කරකැවෙනවලු දක්ෂිණාවර්තල. හරි. දක්ෂිණාවර්තල කියන්නේ මේ පැත්තට කරකැවෙනවලු. නම් B රෝදය ප්‍රබල වෙන දිශාව. මෙයා දකුණු පැත්තට කරකැවෙනවලු. B කරකැවෙනවලු මේකට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ මේ පැත්තට. මොන පැත්තටද? වාමාවර්තල. කරකැවෙනවලු වාමාවර්තල. උත්තරේ පළවෙනි එකට වාමාවර්තල. හරි. වාමාවර්තල. සරි රයිට්. නෝට් කරලා නැත්තම් ටක් කරලා නෝට් කරගන්න වාමාවර්තල. වාම වර්තව. ඊට පස්සේ මෙයාගේ දෙවෙනි කොටස කියනවා කැපිටල් B රෝදයෙන් කෝණික ප්‍රවේගයේ මෙච්චරයි C වල දතිගාන මෙච්චරයි රයිට් කතන්දර ටිකක් කියනවා. හරි. දැන් දරුවනේ අපි දන්නවා ගියර රෝදයක් හා සම්බන්ධව අපි දන්න මෙන්න මේ සූත්‍රය. අමතකන චුට්ටක් ලියා ගන්න. මම AB කියන ගියර රෝද දෙකම අරන් කියන්නම්. N කියන්නේ මෙයාලගේ දතිගාන නම්. ඔමීගා කියන්නේ මෙයාලගේ කෝණික ප්‍රවේගය නම්, එහෙම නැත්නම් මෙයාලගේ වේගය නම්, දති කරක රෝද කරක වේගය නම්, p කියන්නේ මෙයාලගේ ව්‍යාවර්තය නම්. හරිද? මම ලියනවා n a n b සමානයි p a p b සමානයි ඔමීගා b ඔමීගා a. ඔන්න ඔබට මතක ඇති. මම ඔබ කියලා දීලා තියෙනවා. හරිද? චටිතේ පාඩමේදී n කියන දති ගණන නම් ඔමීගා කියන වේගය නම් t කියන ව්‍යාවර්තය නම් මම ලියලා ඇති n a යට n b සමානයි t a යට t b සමානයි ඔමීගා b යට ඔමීගා a. එතකොට a ගියර රෝදයේ දති ගණන b ගියර රෝදයේ දති ගණන දරන සම්බන්ධතාවය a ගියර රෝදයේ කෝණික මේ ව්‍යාවර්තය b ගියර රෝදයේ ව්‍යාවර්තය දක්වන අනුපාතයට සමානයි. හැබැයි b වල වේගය a වල වේගයෙන් බෙදුවා කියන්නේ පරස්පරය තමයි මේ දෙන්නට සමාන වෙන්නේ. මේක මම හිතන්නවට දන්නවා. පැහැදිලිද? හරි. දැන් අපෙන් ඔන්න ඔය යෙදීමත් එක්ක අහන්නේ කෝණික ප්‍රවේගය දන්නවද ඇති ගණන දන්නවා. මෙයයි මෙයයි අතර සම්බන්ධය හරිනේ. එහෙනම් මම කෙලින්ම ලියනවා ඔය ගියර රෝද දෙක අතරට NA යට NB සමානයි ඔමීගා B යට ඔමීගා A කියන සූත්‍රය මගින්. හරි. දැන් ඔන්න බලන්න A ගියර රෝදයේ කෝණික ප්‍රවේගය. හරි. A ගියර රෝදයේ කෝණික ප්‍රවේගය කියලා කියන්නේ ඔමීගා A. A ගියර රෝදයේ කෝණික ප්‍රවේගය කියන්නේ ඔමීගා A 12යි. ඊට පස්සේ යාගේ දැති ගණන. ඒ කියන්නේ A වල දැති ගණන 15යි. NA 15යි. B දැති ගණන 25යි. NB sorry 45යි. 25 නේ 45යි. එයාගේ කෝණික ප්‍රවේගය අහන්නේ ඔමීගා B අහන්නේ. දැන් ඉතින් අපිට ඔමීගා B උක්ත කර හැකිනේ අනිත් පදෙකට තනි කරමු. ඔමීගා B සමානයි 15 බෙදන්න 45ෙන් වැඩි කරන 12. 15 වල 1යි 45 වල 15 වත් වෙනවා කියද 3ක්. 12 3ෙන් බෙදුවොත් කියද 4යි. ඔමීගා B කියන්නේ තත්පරයට රේඩියන් වලින් 4යි. මෙයාගේ ආපු කට්ටිය පොඩ්ඩක් මට කියන්න බලන්න උත්තර ටික දාන්න. උත්තර යවන ඔක හදර නැත්තම් අනිවාර්යයෙන්ම මේ රූප දෙක ඇඳගෙන මේ ටික නෝට් කරගෙන මේ ටිකත් ලියාගෙනම ගාන හදා ගන්න. අර උත්තර ආපු දරුවෝ ඉන්නවා. තව එක දරුවෙකුට විතර උත්තර ආවේ. අනිත් අර උත්තර ආවේ නැද්ද? අර උත්තර ආවේ නැත්තම් ටග් ගාලා නෝට් කරගෙන අඩු වරඩි හදා ගන්න. මේ රූප සරණත් එක්කම මේක නෝට් කරගන්නකො නැත්තම් වලට තේරුමක් නැති වෙයි. ඉක්මන් කරන්න බලන්න අඩුපාඩු තියෙන හදා ගන්න ඉක්මනින්ම. හරි දිහන්ත උත්තර ඇවිල්ලා තියෙනවා. මිනෝත් දැන් උත්තර ඇවිල්ලා තියෙනවා. හරි අනිත් අයගේ තත්ත බලන්න මොකද කියලා. රයිට්. අද චමත්කාරන්ත ගුරුනායකල ක්ලාස් එකේ චමත්කාර හිමි ඉන්නවද බලන්න එයාලට උත්තර ආවද කියලා. අපි දඹුල්ල ඉන්නවද? දඹුල්ල අද ක්ලාස් එකේ ඉන්නවද බලන්න උත්තර ආවද කියලා. අඩුපාඩු දෙන ටට්ට කරලා හදා ගන්න. දරුවෙක් කනවා මේ අශිනි අහනවා නුවර ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් තියෙන කවද්ද කියලා. නුවර අපි ක්ලාස් එක ප්‍රැක්ටිකල් මේ අඟහරුවාද පොතේ පටන් ගන්නවා. ඉරිදා මේ ඉරිදා අපි පන්තියේ දී ගැන කතා කරමු. හරි. ආයිට් හරි. මම ෆ්ලෑෂ් සර් නේම් චේන්ජ් කරා. හරි දිහා අන්න රයිට්. ඔයාලගේ නම් වලින් ඉන්නවද? මට ලේසි වල වඳුර ගන්න. නැත්නම් අමුතොප්ත නම් වලින් ඉද්දි හොයන්නත් බෑ. හරි මේක තව නෝට් කරන ඉන්නවද? වැඩි ඉවරනම් කියන්න. හරි ඉන්නවා. හරි ඉක්ම කරමු. හරි
තව අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න ඉක්මනින්ම. අපි කිරිබත්ගොඩ ක්ලාස් එකේ පුත්තලම් ඉන්නවද? පුත්තලම් ඉන්නවද බලන්න ඉවරනම්? පුත්තරු නැද්ද? තම පුතේ මේක හදන්න වෙලා යයිද, අඳ ගන්න වෙලා යයිද? තවත් මේක ලියන ඉන්නවනේ, මට පොඩ්ඩක් කියන්න. ලියන සඳහන් කරනයි තව ඉන්නවද? මදුෂිකා වැඩි ඉවරද පුතේ? ඉවරදිනේ රයිට්. හොඳයි, ඊට පස්සේ පොතේ කියනවා තුන්වෙනි කොටස, මෙම ජව සම්ප්‍රේෂණ ක්‍රමයේ කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන් ක්‍රම දෙකක් අහනවා. දැන් මේක දැටි රෝද නෙමේ තියෙන්නේ, මේ කාර්යක්ෂමතාව අඩු වෙන්න බලපාන හේතු මොනවද කියලා යහන්නේ. එකක් තමයි දැටි කැඩෙන්න පුළුවන්, දැටි ගෙවෙන්න පුළුවන්. එතකොට කාර්යක්ෂමතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද යන්නේ? කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන් ක්‍රම කියනවාදී දැටි ගෙවී යාම, දැති ගෙවී යාම, එහෙම නැත්නම් දැති එකිනෙක සිරවීම, දැති ගෙවී යාම මේ වගේම දැති එකිනෙක සිරවීම, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ කියනවා හතරවෙනි කොටසේ ඒ සඳහා ගන්න පුළුවන් පූර්වෝපායක්, මේ සඳහා මොකද කරන්න කියලා අහනවා පුතේ. ඉතින් මේ සඳහා මොකද කරන්න ඕනේ? ඔව්, සුදුසු ස්නේහක තෙල් වර්ගයක් දාන්න ඕනේ. ඔයිල් දැම්මනම් හරිනේ. ලියන්න, සුදුසු ස්නේහක තෙල් වර්ගයක් යෙදීම, සුදුසු ස්නේහක තෙල් වර්ගයක් යෙදීම, සුදුසු ස්නේහක තෙල් වර්ගයක් යෙදීම, සුදුසු ස්නේහක තෙල් වර්ගයක් යෙදීම. හරි, ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස, එළ වෙන ගියර රෝදයේ දිශාව වෙනස් කර ගැනීමට සුදුසු ක්‍රමයක් යෝජනා කරන්න කියලා කියනවා. එළ වෙන ගියර රෝදයේ දිශාව වෙනස් කර ගන්න සුදුසු ක්‍රමයක්. හරි පුතේ, දැන් ඔය ගියර රෝද දෙකක් මෙව තියෙන්නේ, අපිට පුළුවන් වෙනවා දිශාව වෙනස් කර ගන්න සුදුසු ක්‍රමයක්. එකක් තමයි මම මේකට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. හරි, එකක් තමයි ඔය A කියන රෝදේ මෙතන තියෙනවා, B කියන රෝදේ මෙතන තියෙනවා. හරිද? මෙතන මෙහෙම ගියර රෝදයක් තියෙනවා, මෙතන තව ගියර රෝදයක් තියෙනවා. එකක් තමයි මේ දෙන්න අතර අපිට අකම් ගියරයක් වදන්න පුළුවන්, අකම් ගියරයක්. මෙයා A ගියරය, මෙයා B ගියරය, මෙයාට කියන අකම් ගියරය, අකම් ගියරය. දැන් බලන්න, මෙයා මේ පැත්තට චලිත වෙද්දී මෙයා මේ පැත්තට චලිත වෙනවා, මෙයාට විරුද්ධ පැත්තට මෙයා චලිත වෙනවා. එතකොට දැන් දෙන්නම එකම පැත්තට චලිත වෙනවනේ, AB ගියර රෝද දෙකම, AB දෙන්නම එකම පැත්තට චලිත වෙනවනේ. ඔන්න එකක්. එහෙම නැත්නම් තව පුළුවන් ඔය ගියර රෝද දෙක මෙහෙම තියෙනකොට ඕක එකක්, ඔය දෙකෙන් ඕන එකක් ගැලපෙනවා. මෙතන තියෙනවා ලොකු ගියර රෝදය, මෙයා A, මෙයා B. පුතා මේ ගියර රෝද දෙක අතරට අපි දානවා පුතා දංගලක්. හරි, දංගලක්. මේ දංගලක් දානවා. එතන මෙයා මේ පැත්තට චලිත වෙනවා, මෙයත් මේ පැත්තට චලිත වෙනවා, එකම පැත්තට චලිත වෙනවානේ. හරි, එක්ක ඔන්න දංගලක් දානවා, එහෙම නැත්නම් අකම් ගියරයක් දානවා. දෙකෙන් ඕන එකක් හරි. පැහැදිලිද? හරි, එකක් තමයි මේ ගියර රෝද දෙක අතරට අකම් ගියරයක් දානවා, එහෙම නැත්නම් ගියර රෝද දෙක අතරට දම්බලක් දානවා. ඔය දෙකෙන් වෙන්නේ එකම දේ. හරි, අඩුපාඩු තීරණ හදාගන්න ඉක්මනින් පුතේ බලන්න. රූපසරණ ඇඳලා ඉවර නැති අය ඉන්නවනම් ටංකල් ඇඳලා ඔබ දාන්න බලන්න, ඉක්මන් කරන්න. දරුවෙක්ට කලින් ප්‍රශ්නෙට උත්තර අර ජව සම්ප්‍රේෂණ කාර්යක්ෂමතාව අඩු වෙන්න හේතුවක් තාපය ලෙස ශක්ති හානි වීමට බැයිද? විහන් අහන්නේ තාපය ලෙස ශක්ති හානි වෙන්න බැයිද කියලා අහනවා. එහෙමත් පුළුවන්. හරි, එතකොට කාර්යක්ෂමතාව අඩු වෙන්න බලපාන හේතුවක් එහෙම ගන්නත් පුළුවන් නේ. හරි, ඒකත් වැරද්දක් නෑ. හරි, නමුත් අර මං කියපු කාරණා දෙක ටිකක් ඉස්මතු කරන වැඩි වගේ අපි ඒකේ නිසා ගියාම මම කියන කතාව විහන් වැරදිත් නෑ. ඒකත් හරි. හොඳයි.
අඩුපාඩු හදාගන්නකෝ. right රූප ටික අදින ඉවර කරන්නකෝ. ඔලකට තමි හද ඔයාලා දෙගන්නකෝ. මේ ටික මහන්න ඉවර කරගන්න උත්සාහ කරන්න ඉක්මනින්ම. දෙන්න මැද ගන්න එකයි අහන්නේ එක ක්‍රමයක්. නමුත් අපි ක්‍රම දෙකම නෝට් කරගනිමු දැන ගන්නත් එක්කම. හරි ඉස්සන් කරමු. තව අඳින සකහන් කරන ඉන්නවද? හරිනේ රයිට්. ඊට පස්සේ පුතේ ඊට පස්සේ කියනවා අපිට බී කොටස ලැබිලා කියනවා ජව සම්ප්‍රේෂණ ක්‍රමයට තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු තුනක්. දැන් ගැළපෙන ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් තෝරා ගනිද්දී පුතේ අපි සැලකිලිමත් වෙන කරුණු තියෙනවා. එකක් තමයි ජව මූලිකය හා ක්‍රියාකාරක අතර දුර. ඒ වගේම කාර්යක්ෂමතාව. ඒ වගේම පිරිවැය. ඒ වගේම කල් පැවැත්ම. ওই වගේ දේවල් පිළිබඳව අපි දරුවනේ සැලකිලිමත් වෙනවා ගැළපෙන ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් තෝරා ගැනීමකදී. මේවා තියරි දන්නවනේ. ලියන්න මෙන්න මෙහෙම. අපි ගැළපෙන ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු. ලියන්න පොතේ. ලියන්න. ජව මූලිකය හා උපකරණය අතර දුර. ජව මූලිකය හා උපකරණය අතර දුර. තව එකක් ලියනවා වේගය හා ව්‍යාවර්තය. අපි ඒක ගැන සලකනවා. වේගය හා ව්‍යාවර්තය. ඒ වගේම දිශාව. දිශාව. ඒ වගේම පුතා පිරිවැය. 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 ඒ වගේම කල් පැවැත්ම. කල් පැවැත්ම. ඒ වගේම ආරක්ෂාව. ආරක්ෂාව. හරි. එතකොට ඔන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. එතකොට දැන් අපි දැන් මම ටාගට් කරලා දැන් ඉවර කරපු මේ يعني මේ ටාගට් කරලා මේ ඔයාලට මේ පාඩම් ටික මම කරගෙන යන්නේ. දැන් ඩ්‍රෝවින් ප්‍රශ්නේ හරි. ඩ්‍රෝවින් ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. ඩ්‍රෝ පළවෙනි ප්‍රශ්නේ ඩ්‍රෝවින් එක. දෙවෙනි එක කෙනාත් බව දුන්නේ පළවෙනි පාඩමෙන් හැඳින්වීම පාඩමෙන්. දෙවෙනි ප්‍රශ්නේ හරි සහ සෞඛ්‍ය ආරක්ෂාව පාඩමෙන්. තුන්වෙනි ප්‍රශ්න දෙනවා චරිතය පාඩමෙන්. ඒකත් ඉවරයි. හතරවෙනි ප්‍රශ්න දෙනවා මම පුතේ ඔයාලට මොකද පාඩම? සිවිල් පාඩමෙන්. සිවිල් පාඩමෙන්. හරි. දැන් ඊට පස්සේ මම ඊළඟ සතිවල මම දෙන්න තියෙන්නේ ඔටෝමොබයිල් වලින් ඈ. හරි. අපි බලමු. ඒක ඉස්සරහට ඔටෝමොබයිල් වලට අපි කොටස් දෙමු. හරි. රයිට්. පළවෙනි හතරවෙනි ප්‍රශ්න පළවෙනි එක කෙනා කියනවා පරායනය අනුව වහල වර්ග කරන කොටස් මොනවද? හරි. පරායනය අනුව වහල වර්ග කරන කොටස් ටික. මම දැන් කුංචි පැහැදිලි කිරීමක් උත්සාහ කරන්නම්කෝ. දැන් වහල වර්ග කරනකොට දැන් මෙතනදී අහන්නේ අපි පරායනය අනුව වහල වර්ග කිරීම ගැන අහන්නේ. හරි. හැබැයි අපි දන්නවා වහල වර්ග කරනකොට භාවිතා කරන මූලික බෙදීම් ක්‍රම තුනක්. හරි. මූලිකව බෙදෙනවා අපි කොටස් තුනකට. මම හිතනවා මතක ඇති. වහල වර්ග කරද්දී මම මේ සියල්ලක්ම කියලා දෙන්නම්කෝ. වහල වර්ග කරද්දී ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ ප්‍රධාන කොටස් තුන ගත්තට පස්සේ එක්කෙනෙක් අපි හඳුනා ගන්නවා පරායනය අනුව. මම දැන් කියන්නම්කෝ මෙහෙම වහල වර්ග. හරි. වහල වර්ග පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. වහල වර්ග. හරි. වහල වර්ග මතකයි මම මේ සේරම ටික වලට කියලා දෙන්නම්. ඔබ දැනගන්නත් එක්ක වහල වර්ග තුනයි. මොනවාද වහල බෙදෙන වර්ග තුන? එකක් තමයි පරායනය අනුව. පරායනය අනුව. අනිත් එක මොකද්ද? බාහිර හැඩය අනුව. බාහිර හැඩය අනුව.
අනිත් එක මොකද්ද? හැටුම් සැලැස්ම අනුව. හැටුම් සැලැස්ම අනුව. හැටුම් සැලැස්ම අනුව. හරි. පොදේ පරායන යන වහල වර්ග කරනකොට වහල වර්ග තුනයි මොනවද? තනි වහල. ඊට පස්සේ පොදේ ද්විත්ව වහල. ඊට පස්සේ පොදේ ත්‍රිත්ව වහල. අහන්නේ දැන් අපි මෙයා විතරයි. හැබැයි දැනගන්නත් එක්ක මම සේරම ටික කියලා දෙන්නම්. හරි. බාහිර හැඩයනුව ගත්තාම වහල වර්ග දෙකයි. එක්කෙනෙක් බෙදෙනවා තරුණේ පැතලි වහල. එක්කෙනෙක් බෙදෙනවා පැතලි වහල කියලා. අනිත් එක්කෙනා බෙදෙනවා ආනත, එහෙම නැත්තම් බෑගුම් වහල කියලා. ආනත නැත්තම් බෑගුම් වහල ආකාර දෙකයි. එක්කෙනෙක් තනිපල වහල, අනිත් එක්කෙනා දෙපල වහල. මතකයි ක්‍රම ටික. ඊට පස්සේ හැටුම් සැලස්මනෝ වහල වර්ග තියෙනවා කීයක්ද? පහ. මොනවද හැටුම් සැලස්මනෝ වහල වර්ග පහ? යුග්ම වහල නැත්තම් යුගල වහල. අනිත් එක පියවු යුගල වහල. ඊළඟ එක අර තලාද වහල. ඊළඟට අට්ටවාල වහල. ඊළඟට කාප්ප වහල. ඔන්න පුතේ වහල වර්ගීකරණය මතකයි නේද? අපෙන් අහන්න මේ ටික. නමුත් අපි දැනගන්න සෙට් එකම ලියාගමු ඔය ප්‍රශ්නෙට. වහල වර්ග කරනවා පරායන යනවා, බාහිර හැඩ යනවා, සහ හැටුම් සැලැස්ම අනුව. මෙයා අහන්නේ අපි මේ සෙට් එකත් එක්කම ලියාගමු. හරි. සේරම ටික නෝට් කරන්න බලන්න පුතේ. කට්ටක් ගාලා දැනගන්නත් එක්ක සේරම ටික නෝට් කරමු අපි. සියල්ලක්ම නෝට් කරගන්න ඉක්මනින්ම. දරුවෙක් අහනවා සර් වහලයක අවමානතිය කීයද? අංශක එහෙම අවමානතියක් කියලා කියන්න බෑ. සාමාන්‍ය පැතලි වහලයක් වුණත් අංශක 10කට වඩා අඩු වෙන්න ඕනේ. හරි. එතකොට ඉතින් අංශක 0යි තමයි වහලයක අවමානතිය. හරි. අපිට එහෙම කියන්න වෙන්නේ. හරි. ඉවරද? තව අන්දිනා ඉන්නවද? ඉවර නම් මට කියන්න. හරි. මම මේක මකන්නද? හරි ඇතිනේ.
තයි මේක ලියන කට්ටිය කවුරුත් නැහැ නේ හරි හොඳටම කනවා ඊට පස්සේ පොඩි අපිට කියනවා සරල දෙයක් කියන්නේ හරි ඊට පස්සේ පොඩි අපිට කියනවා වහලයක රූප සරහණක් ආධාරයෙන් පහත දැක්වෙන කොටස් ටික නම් කරන්න කියලා කියනවා මුදුන් නැටලි බිත්ති අරලි පරාල අට්ටවාල රීප කුරුපාව බාල්කය වඩින් බුලෑල්ල හරි රයිට් එතකොට එන වහලේ මේක අපි හරස් වැඩක් විදිහට යන්දනම් හරිනේ එතකොට තමයි අපිට මේක ලස්සනට නෝට් කරන්න පුළුවන් වෙන්නේ මේක අඳින්න වහලයක හරස්කඩ රටාවට වහලයක් මැදින් කම කොහොම පේන විදිහ තියෙන්නේ එහෙම අඳින්න බදට ඒක ඒ විදිහට තමයි අපිට මේක අඳින්න වෙන්නේ අර වහලයක් වෙන දන්නේ නැ 3D රටාවට අඳින බෑ මේක වහලයක හරස්කඩක් පේන විදිහට අඳින්න එතකොට ලස්සනට ඔය ටික අපිට නම් කරන්න පුළුවන් වෙයි හරි බලන්න ගන්න ටක් ගන්න ඔය ඇඟලක් ඇති රයිට් වල ඇඟල ඇති කරේදී මට වඳින්න වේවි නේද හරි මම වඳින්න එහෙනම් රයිට් අපිට මෙහෙම ඇඳ හැකි මෙතන මුදුන් නැඩලිය මේ මන්දර ලේසි මේ බිත්ති හොඳයි ඔන්න පොතේ වහලයක මම සැකැස්ම නිර්මාණය කරගෙන යනවා ඔන්න බලන්න දැන් මුලින්ම කියනවා මුදුන් යටලිය සිම්පල් ඒ මුදුන් යටලිය මේ තියෙන සිම්පල් ඒ ඔන්න මුදුන් යටලිය සිම්පල් ඒ සිම්පල් බි බිත්ති අරලිය සිම්පල් බි බිත්ති අරලිය මේ තියෙන බිත්ති අරලිය එකක් මේ තියෙන ඊළඟ බිත්ති අරලිය සිම්පල් බි සි පරාල මේ තියෙන සි පරාල ඩි අට්ටවාලය සිම්පල් සි හරි ඩි දෙන්න අට්ටවාලය මේ උඩ දෙන්න අට්ටවාලය ඩි අට්ටවාලය ඊ රීප මේ ඊ මේ තියෙන රීප එෆ් කුරුපාව මේ එෆ් මේ තියෙන මෙයා කුරුපාව ජී බාල්කය ඒ කියන්නේ තලාලය ජී කියන්නේ මෙයා මේ තියෙන මැද මේක තමයි තලාලය එච් වඩින් ගුලෑල්ල මේ තියෙන H වඩින් මුලෑල්ල මෙතනත් වඩින් මුලෑල්ලක් තියෙනවා මේකත් H ඔන්න පොතේ වහලේ කොටස් ටික මම ඔය දීලා තියෙන විදිහටම නම් කළා හරි ටක් ගාලා පොතේ අඩුපාඩු හදා ගන්න තියෙනවා නะ ටක් ටක් ගාලා අඩුපාඩු හදා ගන්න තියෙන අය හරි ඉක්පල් කරන්න බලන්න හරි ඉක්මන් කරමු බලන්න වැඩි වැඩ කරගන්න ඉක්මනින්ම
ඉපණි ඉවර කරන්න. හරි ඉවරයි කියලා කියනවා. රයිට්. හොඳයි. අනිත් පැත්තේ වෙලා දෙන්නේ. මම ඊළඟ කොටසත් පැහැදිලි කරන්නම්. නැත වෙලා යනවනේ අපි. හරි. ඊට පස්සේ පුතේ එනවාම සාකච්ඡා කරන්න. ඊළඟ දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස. වහල සඳහා කාප්පේ දීමට හේතුව කුමක්ද? වහල සඳහා කාප්පේ නැන්නේ හේතුව. පුතා මම දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් වහලයක පරායණය බිත්ති දෙක අතර පරතරය වැඩි වෙනකොට පරායණය වැඩි වෙනකොට පුතා මේ පරාල අතර එකයි පරාල කීපයක් එකට මූට් කරන්න සිද්ධ වෙනවා. වහලේ බිත්ති දෙක අතර පරතරය වැඩි වෙනකොට බිත්ති දෙක අතර පොතේ පරතරය වැඩි වෙනකොට පරාල කීපයක් එකට මූට් කරන්න වෙනවා. පරාල මූට් කරන තැන් වලින් අපිට මැදියර ඩී වගේ දේවල් දාන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ අටවාල වගේ දේවල් වැඩිපුර දාන්න වෙනවා. එතකොට ඒ සඳහා යන දැව ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදිලිද? ආන්නේක අවම කරගන්න දරුවනේ ත්‍රිකෝණාකාර රටාවට අපි පොතේ කාප්පු යදන්න පටන් ගන්නවා. හරි, දැන් උදාහරණයක් කිව්වොත් දැන් මේ මේ මෙතන කාප්ප දෙකක්, කියන්නේ මෙතන පරාල දෙකක් දැම්මොත් එහෙම මේ දාන පරාල දෙක එකට සෙට් කරනකොට මේ පරාල දෙක මූට් වෙච්ච තැන තියෙනවනේ, එතනින් මෙතෙන් පාත් වෙන්න පුළුවන්. ඒ පාත් වෙන එක වළක්වන්න තමයි ත්‍රිකෝණාකාර හැඩයට කාප්ප යදන්නේ. එතකොට අඩු ප්‍රමාණ අඩු දැව ප්‍රමාණයකින් අපිට වැඩි ගොඩ දා ගන්න පුළුවන්. හරිද? හරි. රයිට්. කරු කනෝ සර් විභාගයට අඳින්න නම් කරන්න වෙනවද? අනිවාර්යයෙන්ම. විභාගයට මේ රූප කොහොමද එනවා? මේ වහල අඳින්න, ලකුණු කරන්න, නම් කරන්න සෑම එකක්ම එනවා. මේ ඔහොමම විභාගයට එනවා නේ. හරි. ලියන්න පොතේ වහලයක් සඳහා කාප්පය දාන්න හේතුව. ලියන්න පොතේ මෙන්න මෙහෙම වහලයක් සඳහා ඒ කාප්පය දාන්න කියලා අහනවා. ලියන්න පොතේ මෙහෙම වහලයක පරායණය, ඒ කියන්නේ බිත්ති දෙක අතර පරතරය කියන එකයි පරායණය කියන්නේ. වහලයක පරායණය ඉතා වැඩි වන විට, 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 අට්ටවාල කිහිපයක් වුවද, පරායණය ඉතා වැඩි වන විට අට්ටවාල කිහිපයක් වුවද, අට්ටවාල කිහිපයක් වුවද යෙදීමට සිදුවිය හැක, අට්ටවාල කිහිපයක් වුවද යෙදීමට සිදුවිය හැක, අට්ටවාල කිහිපයක් වුවද යෙදීමට සිදුවිය හැක, යෙදීමට සිදුවිය හැක. නැතහොත් 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 වහලය, නැතහොත් වහලය කලක් ගතවන විට, නැතහොත් වහලය කලක් ගතවන විට, කලක් ගතවන විට පහත් වීම සිදුවිය හැක, කලක් ගතවන විට පහත් වීම සිදුවිය හැක, පහත් වීම සිදුවිය හැක, පහත් වීම සිදුවිය හැක. නමුත් නමුත් අට්ටවාල කිහිපයක්, නමුත් අට්ටවාල කිහිපයක්, නමුත් අට්ටවාල කිහිපයක් යොදන විට, අට්ටවාල කිහිපයක් යොදන විට ඒවාට අවශ්‍ය, ඒවාට අවශ්‍ය පරිදි, ඒවාට අවශ්‍ය පරිදි කුරුපා සහ බාල්ක යෙදීම, ඒවාට අවශ්‍ය පරිදි කුරුපා සහ බාල්ක යෙදීම, නැත්නම් බාල්ක යෙදිය යුතුය. කුරුපාසා බාල්ක යෙදිය යුතුය. කුරුපාසා බාල්ක යෙදිය යුතුය. යෙදිය යුතුය. යටිල් ලියන්න. යටිල් ලියන්න. මෙය මෙය මිල අධික මෙන්ම, මෙය මිල අධික මෙන්ම, මෙය මිල අධික මෙන්ම වහලේ අලංකාරයටද බලපායි. වහලේ අලංකාරයටද බලපායි. වහලේ අලංකාරයටද බලපායි. කාලය අලංකාරයේද බලපායි. එම නිසා, එම නිසා අට්ටවාල කිහිපයක් වෙනුවට, අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට, අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට, අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට ත්‍රිකෝණාකාර හැඩැති, ත්‍රිකෝණාකාර හැඩැති කාප්ප යෙදීම සිදු කරයි. ත්‍රිකෝණාකාර හැඩැති කාප්ප යෙදීම සිදු කරයි. කාප්ප යෙදීම සිදු කරයි. හරි. ඒකේ තුන හරි හතර
වහල කාප ත්‍රිකෝණාකාර හැඩයට යෙදීමට හේතුව කුමක්ද කියලා අහනවා. වහල කාප ත්‍රිකෝණාකාර හැඩයට හදන්න හේතුව. පොද අපි දන්නවා වහල මත ඇතිවන බාහිර බලහමුවේ නොසැලී පවත්වා ගන්න. එහෙම නැත්නම් අපි දන්නවා බාහිර බලහමුවේ ත්‍රිකෝණාකාර හැඩයේ විතරයි තමන්ගේ හැඩය වෙනස් කරගන්නේ නැත්තේ. අන්න ඒ නිසා තමයි කාප වහල සඳහා ත්‍රිකෝණාකාර හැඩය යොදා ගන්න හේතුව වෙන්නේ. හරිද? කියන්නේ මෙන්න මෙහෙම. හරි. ලියනකොට මෙහෙම ත්‍රිකෝණාකාර හැඩයට කාප වහල හදන්න හේතුව. ලියනකොට මෙහෙම බාහිර බල හමුවේ තම හැඩය වෙනස් කර නොගන්නා එකම ජ්‍යාමිතික හැඩය ත්‍රිකෝණ හැඩය වන නිසා කියලා ඉවර කරන්න. ත්‍රිකෝණ හැඩය වන නිසා, අන්න ඒ නිසා තමයි ත්‍රිකෝණාකාර හැඩයට හදන්න හේතුව. පස්වෙනි කොටස කියනවා මීටර 12ක පරායනයක් සහිත ගොඩනැගිල්ලක් සඳහා සුදුසු කාප වර්ගයක රූපසරණක් ඇද කොටස් නම් කරන්න කියලා කියනවා. මීටර 12ක් දිග වහලයක්, ඒක පරායනයේ මීටර 12ක් දිගයි. එහෙනම් ඉතින් අපිට සරල වදින්න පුළුවන් මෙන්න මෙහෙම. හරි, මෙතන මුදුන් නඩ වී තියෙනවා මෙහෙමෙන් ද මෙහෙම වෙනවා වහලේ පරාල දෙක මෙහෙම වෙනවා. එතන මුදුන් නඩ වී දෙකනවා මේක බිත්ති දෙක කිව්වොත් මේක සරල වදින්න පුළුවන්. හරි, මේ වගේ වහලයක් මෙන්නේ. එතන මේක මීටර 12ක් පරායනය. හරි, පරායනය මීටර 12ක් කියලා කියන්නේ පවර් එක දැස සඳහා සුදුසු කාප වහලයක රූප ශ්‍රණ කරන කොටස නම් කරන්න. හරි, මේ වගේ වහලයක් හන්දා නම් ඔබ නිවැරදි. හරි, එතකොට මෙයාගේ මේ කොටසදී බාල්ක පරාල මෙතන නම් කරනවා. පරාල මේ බාල්ක, හරි, මේ වට්ටවාල, මේ කොටස අට්ටවාල, මේ වුණ මුදුන් හැඩලි, විත්ති අරලි, ඔය විදිහ නම් කරන්න පුළුවන්. හරි, සුදුසු කාප වහල වර්ගයක කොටස රූපසන කළ කොටස් නම් කරන්න. අපි මේකට කියන පුතා රජින කුරුපා කියලා. මෙයාට කියනවා රජින කුරුපා කියලා. රජින කුරුපා මේ හැඩයට කියන්නේ. මේ වගේ හැඩයක් සාධාරණ රූපසන කළා දෙනවා නම් ඔබ නිවැරදි. හරි, නම දා ගන්න රජින කුරුපා කියලා. රජින කුරුපා, රජින කුරුපා තංගල දා ගන්නකො පරාල බාල් කාට්ටවාල ඒ වගේම ඔය දේවල් ටික හොම්බ දා ගන්න. හරි, ඉවර කරමු අපි ඉක්මනින්ම. මේ ඉවරනේ. හරි, හරි, එක් පක්ක ඉවර කරන්න පුළලා. එක් පක්ක ඉවර කරන්න පෙරෑනවා. එක් පක්ක කරන්න හරි, ඉපෙන ඉවර කර ගන්න පුතේ. හරි, ඊට පස්සේ පුතේ කියනවා, හරි, මේක තව ලියන සටහන් කරන්න ඉන්නවනම් ඉක්මන් කරන්න. හරි, එස් කියනවා ගොඩනැගිල්ලක් සඳහා නිමාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු පහ. දැන් ගොඩනැගිල්ලක් සඳහා නිමාවක් තෝරා ගැනීම බලන ඔබදී ගොඩනැගිල්ලේ භාවිතය
පෞද්ගලික කැමැත්ත, ඒ වගේම පිරිවැය, පෙනුම, ආරක්ෂාව, ඔය වගේ දේවල් ගොඩක් බලනවා නිමාවක් තෝරගනිද්දී. ලියන්නකො නිමාවක් තෝරගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු පහක් කානෝනේ ලියන්නකො. භාවිතයේ ස්වභාවය, කීපයක් වෙන භාවිතයේ ස්වභාවය, කල් පැවැත්ම, භාවිතයේ ස්වභාවය, කල් පැවැත්ම, පෙනුම, පෙනුම, පිරිවැය, පිරිවැය, පෞද්ගලික කැමැත්ත, පෞද්ගලික කැමැත්ත, නඩත්තුව පහසු වීම, නඩත්තුව පහසු වීම, ඒ වගේම උණුසුම, උණුසුම, ඔය වගේ දේවල්. අවසාන කොටස ගෙබිම නිමහම් ක්‍රම කොටස් තුනකට බෙදා උදාහරණ දෙකක් දෙන්න කියලා කියනවා. ගෙබිම නිමහම් ක්‍රම මොනවද පුතේ? ගෙබිම නිමහම් ක්‍රම ඔව් ගෙබිම නිමහම් ක්‍රම මොනවද? ගෙබිම නිමහම් ක්‍රම කොටස් තුනයි. එකක් තමයි මොකද්ද? තෙත් නිමහම්, වියල නිමහම්, දැව නිමහම්. එකක් ලියනවා පුතා තෙත් නිමහම්, අපි ගන්න ගෙබිම නිමහම් ලියපෝ. අපි මෙහෙම ලියන්න පුළුවන්. ගෙබිම නිමහම් ගත්තාම අපර ලියන්න පුළුවන් ඔ ගෙබිනි මහම්. දැන් කෙනෙක් ලියනවා තෙත්නි මහම්, වීරණි මහම්, දැවණි මහම් කියනවා නම් ඒකත් ලොකෝලක් නැති වෙයි. නමුත් මෙහෙම ලියනවා නම් හරි. ගෙබිනි මහම් ගත්තාම අපර ලියන්න පුළුවන් දැනවාත්නි මහම්, පෙරසවිනි මහම්, දැවණි මහම්. අපි එහෙම ලියමු. හරි, ගෙබිනි මහම් ගත්තාම එක්කෙනෙක් එනවා දැන් වාත්නි මහම්, දැන් වාත්නි මහම්, අනිත් එක්කෙනා පෙරසවිනි මහම්, අනිත් එක්කෙනා දැවනි මහම්. අපි මෙහෙම යක්. හරි ලියන්න. තැන් වාත්තුනි මහම්. තැන් වාත්තුනි මහම් කියන්නේ අදාළ ස්ථානයට ගෙනල්ලා කරන වාත්තු කිරීම එක්ක යන නිමහම් කිරීම. එයාට තැන් වාත්තුනි මහම් කීපයක් ලියන්න. සිමින්ති නිමහම්. සිමින්ති ඇතිවීම. සිමින්ති ඇතිවීම. සිමින්ති ඇතිවීම. ඒ වගේම ග්‍රැනලිතික්. ග්‍රැනලිතික්. ග්‍රැනලිතික් යෙදීම. ඔය වගේ දේවල්. ඊට පස්සේ පෙරසවිනි මහම් කියලා දාන්න. පෙරසවිනි මහම් වෙන තැනක හදලා ගෙනල්ලා හයි කරන අය. පෙරසවිනි මහම් ලියන්න පුතේ කීපයක්. පෙරසවිනි මහම් ලියන්න. ටයිල් ඇතිරීම. ඒ කියන්නේ ගෙබි මුළු කියන වර්ගයේ ගෙබි මුළු. එහෙම නැත්නම් ටයිල් ඇතිරීම. එහෙම නැත්නම් ගෙබි මුළු. ඒ වගේම ග්‍රැනයිට් යෙදීම. ග්‍රැනයිට් යෙදීම. ඒ වගේ දේවල්. ඊට පස්සේ දැවනි මහම්. දැවනි මහම්. දැවනි මහම් ලියන්න. දැව පනේල. දැව පනේල. ඒ වගේම දැව පටි වර්ග සවි කිරීම. දැව පනේල තව එකක්. දැව පටි වර්ග සවි කිරීම. දැව පටි වර්ග සවි කිරීම. හරි. ඔන්න පුතේ ඔතනින් අපේ පේපර් එකේ වැඩ ටික ඉවර වෙනවා. අද වෙනදට වඩා අද පේපර් එකේ තත්ත්ව ටිකක් වෙනස් වුණානේ. හරි. මම හිතනවා වෙනදට වඩා අද ටිකක් රටාව වෙනසක් වගේම ප්‍රශ්න වල හොඳ ගතියකුත් දකින්න ඇති. හරි. හොඳයි. එහෙනම් පොතේ ඔන්න ඔය විදිහට හරි. රයිට්. මැස්ටික් ඇස්ෆෝල්ට් ආවරණ. ඔව්, මැස්ටික් ඇස්ෆෝල්ට් ගන්නත් පුළුවන් ඈ. ඒ ග්‍රැනුලිතික් එහෙම නැත්නම් මැස්ටික් ග්‍රැනුලිතික් වලටම, ඒ කියන්නේ දැන් වාතු වලටම මැස්ටික් ඇස්ෆෝල්ට් දැම්මත් හරිය. හරි. එතකොට පොතේ දැන් ඔන්න අද දවසේ වැඩ ටික අපි ওই විදිහට ඉවර කරනවා. 16 වෙනි ලෙවල් අප් පේපර් එකේ වැඩ ටික අපි ඔහොම ඉවර කරනවා. ඊට පස්සේ දැන් ලබන සතියේ අපිට තියෙන 17 ලෙවල් අප් පේපර් එක. එතකොට 17 ලෙවල් අප් පේපර් එක අපි ඊළඟ සතියේ සිකුරාදාට සාකච්ඡා කරන්න අපි දරුවනේ වැඩ කටයුතු සූදානම් කරගනිමු. හරි. එහෙනම් අදට වැඩ ටික ඉවරයි. 17 ලෙවල් අප් පේපර් එක අපි ඊළඟ සතියේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ. අදට වැඩ ටික අපි හවර් කරමු. එහෙනම් කට් කරගන්න ඊළඟ සතියේ ওই විදිහම සෙට් වෙන්න. හරි. ආයුබෝවන් පුතේ.